සුභ දවසක් ඔයාලා හැමෝටම. ගොනෝරියා. ගොනෝරියා කිව්වම ඔයාට සාමාන්‍ය අයිඩියා එකක් තියෙනවා මේක ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මේ ගොනෝරියා කියන්නේ මොකද්ද? කොහොමද මේක හැදෙන්නේ? සහ ප්‍රතිකාර මොනවාද කියලා මේ හැම දෙයක්ම පැහැදිලිව කතා කරමු. මම හිතනවා ඔයාගේ ජීවිතයට මේ ගොනෝරියා ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි, මේ ගොනෝරියා කියන්නේ මොකද්ද? ඇත්තටම මේක බැක්ටීරියාවක් නිසා ඇතිවෙන බහුලවම සිද්ධ වෙන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයක්. මේ ගොනෝරියා හැදුනම කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලොටම බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. කාන්තාවන්ගේ ගර්භාෂය හෝ පැලෝපියනාලවලට මේක පැතිරිලා දරුණු විදියට මේක ආසාදනය වෙන්න පුළුවන්. තව උණ, සමේතුවාල සහ ආතරයිටිස් හැදුනා වගේ වේදනාවක් දැනෙන්න පුළුවන්. හරි, දැන් මේ ගොනෝරියා ආසාදනය යෝනිතරල හෝ ශුක්‍රතරල වලින් තමයි පැතිරෙන්නේ. ඉතින් මේ ගොනෝරියා ආසාදනය වුණ කෙනෙක් එක්ක මොනෑම් හෝ ලිංගිකව එකතු වුණොත් අර තරල වලින් පහසුවෙන්ම රෝගය ව්‍යාප්ත වෙනවා. හරි, දැන් ඔන්න ගොනෝරියා ආසාදනය වුණ කෙනෙක්ට රෝග ලක්ෂණ දැනෙන්නේ කොහොමද කියලා බලමු. එකටම ගැහෙන අයට එන රෝග ලක්ෂණ මොනවාද? ඒ තමයි අසාමාන්‍ය විදියට කහපැහැයට හුරු යෝනි ශ්‍රාවයක් පිටවෙන්න පුළුවන්. ඊළඟට උදරයේ පහළ ප්‍රදේශයේ වේදනාවක් එනවා. තව ලිංගික සංසර්ගය තුළදී වේදනාවක් දැනෙන්න පුළුවන්. ඊළඟට මූත්‍රා කරද්දී වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. හරි, ඊළඟට පිරිමි අයට මේ ගොනෝරියා හැදුනොත් එන රෝග ලක්ෂණ තමයි එයාලගේ ශිෂ්ණයෙන් පිටවෙන ශ්‍රාවය කහපැහැයට හුරු අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවෙන්න පුළුවන්. ඊට පස්සේ මූත්‍රා කරනකොට දරුණු විදියට වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. ඊළඟට දරුණුම දේ තමයි වෘෂණ කෝෂවල වේදනාවක් හෝ වෘෂණ කෝෂ ඉදිමෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරේ ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවෙන රෝග ලක්ෂණ ගැනනේ. ඊට අමතරව මුඛ සංසර්ගයේ හෝ ගුද සංසර්ගයේ යෙදিলা තිබුණොත් අපේ උගුරේ වේදනාවක්, උගුර කැසීම, ආහාර ගිලින්න අපහසුතාවය වගේ එන්න පුළුවන්. ඊළඟට මලපහ කරනකොට දරුණු වේදනාවක්, කැසීම වගේ එන්න පුළුවන්. හරි, ප්‍රධානවම මේ රෝගය ආසාදනය ආරම්භ වෙන්නේ ගැහෙනු අයගේ නම් ගැප් ගිල ප්‍රදේශයේ, පිරිමි අයගේ නම් මූත්‍රා මාර්ගයේ. හරි, දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ගොනෝරියා හැදුන කෙනෙක්ගේ රුධිරය හෝ දාඩිය වගේ දෙයක් අපේ ඇඟේ ගෑවුනොත් අපිටත් ගොනෝරියා හැදෙයිද? ඇත්තටම එහෙම රුධිරය, දාඩිය වගේ දේවල් ගෑවුනයි කියලා අපිට ගොනෝරියා හැදෙන්නේ නැහැ. තව විදියකට කිව්වොත් කිස්කලා කියලත් මේ ගොනෝරියා බෝ වෙන්නේ නැහැ. අර ශුක්‍රතරල හෝ යෝනිතරල වලින් තමයි මේක පැතිරෙන්නේ. හරි, දැන් මේ අපි කතා කරපු රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගැන පරීක්ෂාවක් කරන්න ඕනේ. මේ පරීක්ෂණවලදී ගැප් ගෙලෙන් හෝ ශිෂ්ණයෙන් තරල සාම්පල අවශ්‍ය වෙනවා. තව මූත්‍රා සාම්පලත් අවශ්‍ය වෙනවා. හරි, දැන් මේ ගොනෝරියා වලට ගන්න ප්‍රතිකාර ගැන කතා කරමු. ප්‍රධානවම මේ ගොනෝරියා රෝගයට ඔයාට ප්‍රතිජීවක අවශ්‍ය වෙනවා. ඉතින් මේකට පාවිච්චි කරන්නේ සෙෆ්‍රියක්සෝන් එන්නත. සාමාන්‍යයෙන් සෙෆ්‍රියක්සෝන් මිලිග්‍රෑම් 500ක් තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සෙෆ්‍රියක්සෝන් වල ක්‍රියාවලිය තමයි ඒ අදාළ බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒ බැක්ටීරියා වල වර්ධනය වළක්වන එක තමයි සිද්ධ කරන්නේ. කොහොම වුණත් මේ ඖෂධය වෙනත් වෛරස් ආසාදන සඳහා ක්‍රියා කරන්නේ නැහැ. දැන් ඔයාට මේ සෙෆ්‍රියක්සෝන් එන්නත ආසාත්මිකයි නම්, ඒක ඔයාගේ ඇඟට ගන්න බැරි නම්, ඒ වෙනුවට වෙනත් ඖෂධ දෙකක් තියෙනවා. ඒ තමයි ජෙන්ටමයිසින් සහ ඇසිත්‍රොමයිසින් ග්‍රෑම් දෙකක එන්නතක් ලබා දෙනවා. මේ ඇසිත්‍රොමයිසින් ටැබ්ලට් විදියටත් ගන්න පුළුවන්. හරි, ඉතින් මේ ගොනෝරියා ගැන පුංචි හරි දෙයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.